දැන් ලාල්කාන්ත සහෝදරයා කතා කරන බලය පල්ලෙහාට කොහොමද අපි බලය පල්ලෙහාට ගෙනියන්නේ කියන කාරණය ගත්තයින් පස්සේ කට්ටිය ඔක්කොම මේ අද වෙනකොට මේ කැළඹීම ඇති කරලා තියෙන කොටස කැළඹීම ඇති කරලා තියෙන්නේ අධිකරණ බලය පහළ ඉන්න ගමේ මිනිහගේ අතර දුන්නයින් පස්සේ මොකද්ද වෙන්නේ කියන කාරණේ සමාජයේ ජීවත් වෙන පහළ බස්තරේ මිනිස්යාගේ අතට අධිකරණ බලය ලබා දුන්නයින් පස්සේ මොකද්ද මේ රටේ වෙන්න පුළුවන් తත්වය මෙන්න මේක තමයි මේ 88 89 ට ගලපන්න උත්සාහ කරන්නේ මේක තමයි මේ අතීතයට ගලපන්න උත්සාහ කරන්නේ මේ සියල්ල කරන්නේ මෙන්න මේකත් එක තමයි මෙන්න මේ වචන ටිකත් එක තමයි මේ කතාව කියන්නේ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තයින් පස්සේ ඇමරිකාවේ ජූරි සභා ක්‍රමය තියෙනවා ජජ් බයි පියර්ස් කියලා කියන්නේ තමන්ව ඕනම පුරවැසියෙක්ව අපරාධ නඩුවක් ඉස්සරහට එන පුරවැසියෙක් අපරාධ නඩුවකට අධිකරණයක් ඉස්සරහට යන පුරවැසියෙක් ඉරණම තීරණය කරන්නේ තමන් වගේම තවත් පුරවැසියෝ කීප දෙනෙක් ලංකාවේ ජූරි සභා ක්‍රමය තියෙනවා ලංකාවේ ජූරි සභා ක්‍රමය දැන් වෙනකොට ඉතාම සීමිත නඩු සංඛ්‍යාවේ ප්‍රමාණයකටයි පාවිච්චි වෙන්නේ මරණ මිනී මරුමට ස්ත්‍රී දූෂණයට ඒ වගේ වරද කීපයකට පමණයි ඒතකොට ලංකාවේ ජූරි සභාව කියලා කියන්නේ නීතිමය අධ්‍යාපනයක් නොලැබපු නීතිඥ නොවන සාමාන්‍ය පුරවැසිය 7 දෙනෙක් පැමිණිල්ල මෙහෙවන සාක්ෂි විත්තිය මෙහෙවන සාක්ෂි සහ විනිශ්චයකාරවරයෙක් ඒ සාක්ෂි සම්බන්ධයෙන් දෙනු ලබන අදහස අරගෙන තමන්ගේ තීන්දුවක් දෙන එක මේ 7 දෙනාට පුළුවන් ඕනනම් කෙනෙකුට මරණ දඬුවම් දෙන්න පුළුවන් එහෙම නැත්නම් කෙනෙකුට නිදහස ලබා දෙන්න පුළුවන් එහෙම නැත්නම් අති බහුතරයකට මරණ දඬුවම් දෙන්න පුළුවන් තව කීප දෙනෙකුට නිදහස ලබා දෙන්න පුළුවන් එතකොට මේ ජජ් බයි පියර්ස් කියන එක පුරවැසියන් විසින් විනිශ්චය කිරීම කියන එක ලෝකේ නැති සංකල්පයක් නෙමෙයි ලෝකේ තියෙන සංකල්පයක් දැන් ලාල්කාන්ත සහෝදරයා වැඩි කියන්නේ මේ සමහර කාරණා මේ හරි නිශ්චිතව කියනවා මේ සමහරක් දේවල් ගමේම විසඳගන්න පුළුවන් ඇත්තටම පුළුවන් මේක නීතියේ දැනටත් තියෙන දේවල් උදාහරණයක් විදියට ගොවිජන සංවර්ධන පනතේ තියෙන ගොවි ආරවුල් කුඹුරකට වතුර සපයන එක නැවැත්තුවා කුඹුරක් තව මේ ගොවියෙක් විසින් කුඹුරකට වතුර යන එකක් බ්ලොක් කරත් එහෙම නැත්තම් වෙනත් ආකාරයක ආරවුලක් අරගත්තොත් ඒ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින නිලධාරියාට හැකියාව තියෙන පනතෙම නීතියෙම දීලා තියෙනවා ඒ ගොවි ආරවුල සමතේටපත් කරන්න ඔහුට බලයක් ලබා දීලා තියෙනවා ඒ වගේම අපි සමුපකාර පනත ගමු. සමුපකාර පනතේ සමුපකාරයක් එක්ක ආරවුලක් ඇති වුණත් රටේ පුරවැසියෙක්. ඒක තීරකවරයෙකුට යොමු කරන්න පුළුවන්. ඒ තීරකයාගේ තීන්දුවක් තියෙනවා. ඒ තීරක තීන්දුව අවසානාත්මකයි කියලා කියනවා. ඒක ඒ කියන්නේ තීරක තීන්දුව අවසානාත්මකයි කියලා කියන්නේ ඒක අධිකරණයක ප්‍රශ්න කරන්න බෑයි කියන එක. ගොවිජන සේවා පනත ගත්තත්, ගොවිජන සංවර්ධන පනත ගත්තත්, ඒ එවැනි තීන්දුවක්, ඒ ආකාරයෙන් තීන්දුවක් අවසානාත්මකයි කියලා කියනවා. ඒ වගේම ඒක වැරදුනලත් කියනවා. නීතිමය ගැටලුවක් තිබුණොත් හැරෙන්නට ඒක අධිකරණයකට අභියෝගයක් ලක් කරන්න බෑ කියලා. එතකොට ඒ කියන්නේ ගමේ ඉන්න පුද්ගලයන්, ගමේ ජීවත් වෙන පුරවැසියා, ගමේ ඒ ආකාරයට නීතිය, ඒ කියන්නේ යම් ආරවුල් නිරාකරණය කරගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි ඊට වැඩි ලොකු තැනක් ගමු කස්ටම් එක රේගු. කස්ටම්ස් ඕඩිනන්ස් එකේ රේගු ආඥාපනතේ ප්‍රතිපාදන තියෙනවා රේගු වරදක් සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් කරන්න. අපි ඕන තරම් යන නීතිඥයෝ විදිහට අපි ගිහිල්ලා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නිලධාරීන් මහත්වරු ඉස්සරහා ඒ මහත්වරු විනිශ්චයකාර වෙච්ච නඩුවල අපි පෙනී ඉන්න සේවාදායකයන්. ඉතින් මේ විදිහට විවිධ තැන් තියෙන දැන් තව උදාහරණයක් දෙන්නම්. තුවක්කු ආඥාපනතේ තුවක්කු ලයිසන් එකක්. තුවක්කුවක බලපත්‍රයක් ප්‍රතික්ෂේප කරොත් එහෙම නැත්නම් අලුත් නොකළොත් යාවත් කාලින නොකළොත් අභියාචනයේ තියෙන ලේකම් ආරක්ෂක ලේකම්. ආරක්ෂක ලේකම් කරන්නේ 3 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කරනවා මේ අභියාචනය සලකා බලන්න. කවුද මේ මණ්ඩලයේ ඉන්නේ? විශ්‍රාමගේ දිසා විනිසුරුවරයෙකු හෝ ඊට ඉහළ නිලයක් දරපු විනිශ්චයකාරවරයෙක්. විශ්‍රාමගේ පොලිස් සුපිරින්ටෙන්ඩන්ට් ඔෆ් පොලිස් පොලිස් අධිකාරීවරයෙක් හෝ ඊට ඉහළ නිලයක් දරපු පොලිසියේ හිටපු ඒ මට්ටමේ මහත්මයෙක්. ඒ වගේම විශ්‍රාමගේ පරිපාලන සේවයේ නිලධාරියෙක්. මෙන්න මේ 3 දෙනා තමයි මේ කහන් ඉස්සෙල්ලම තුවක්කු ලයිසන් එක දුන්න නැති උනායින් පස්සේ කෝට් ඔෆ් අපීල් එකට අභියාචන අධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි මගේ ලයිසන් එක දුන්නේ නැහැ මගේ මූලික අයිතිවාසිකම් කඩ කරා මගේ ලයිසන් එක දුන්නේ නැහැ ඒක ඒ ක්‍රියාව මේ අසත්භාවයෙන් කරපු එකක් කියලා එහෙම එන්නේ නැහැ. අර අභියාචනය ඉස්සෙල්ලා යන්න ඕන. දැන් පරිසර පනත යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ප්‍රතික්ෂේප කරොත් එහි අභියාචනයේ තියෙන ලේකම්වරයාට තීරණයෙන් පස්සේ තමයි මේ අභියාචන අධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පැවරීමේ හැකියාව අපිට ලැබෙන්නේ. මෙන්න මේ කාරණේ තමයි ලාල්කාන්ත මහත්මයා කියන්නේ. මේක තව පුළුල් කරන්න ඕනේ කියන එක කියන්නේ. මොකද මෙහෙමක මහත්මයා ඒ වගේම අපේ
හර්ෂණ ජනනායක මහත්මයා දෙන්නම කියපු ආකාරයට මේ අධිකරණ වල තියෙන නඩු ප්‍රමාණය අපි කවුරුවත් දන්නේ නැහැ. සහයි නඩු වල ආයු කාලය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. මම නඩුවක් කළා ඉවර කරා මේ අවුරුදු දෙක තුනකට කලින්. පාටිෂන් නඩුවක්, බෙදුම් නඩුවක් අශේෂ අධිකරණේ එක අවසන් වුණේ. ඒ නඩුව පවරලා තියෙන 1971 මැයි මාසේ. මම ඉපදුනේ 1971 මැයි මාසේ. නඩුව කරනකොට මටත් අවුරුදු 49යි, නඩුවටත් අවුරුදු 49යි. මෙහෙම තමයි නඩු මේ නඩුව වලට කාලය ගත වෙන්නේ. ඒ වගේම ඇක්සස් ටු ජස්ටිස් කියන යුක්තියේ ප්‍රවේශ අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව ඉතාම හොඳයි. අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සමානාත්මතාවය, නීතියේ සමාන රැකවරණය, ඒ වගේ සියලු දේවල් තියෙනවා. නමුත් යාපනයේ ඉන්න මිනිස්සුන්ට කොළඹ පැවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න. එහෙම නැත්නම් යාපනයේ ඉන්න මිනිස්සුන්ගේ අභියාචනයක් මේ ඇවිල්ලා කෝට් ඔෆ් අපීල් එකේ අහන්න. මේවා ඉතාම වියදම් සහගත වැඩ. අපේ අධිකරණ අපේ අවසාන අභියාචන අධිකරණ බලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට දෙමළ කතා කරන ප්‍රදේශයකින් එන හැම අභියාචනයක්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න. මොකද ඒවයි සාක්ෂි සටහන් වල තියෙන ද්‍රවිඩ භාෂාවෙන්. ඒවයි සියලුම ලියකියවිලා තියෙන ද්‍රවිඩ භාෂාවෙන්. මේක ඉංග්‍රීසියට පරිවර්තනය කළා ඒ අදාළ නිල පරිවර්තනයේ ගන්න අතට ගන්නත් සමහර වෙලාවට අවුරුද්දකට වැඩි කාලයක් යනවා. ඒ වගේම ඈත ප්‍රදේශයක ඉන්න මිනිස්සෙක් ඒ මිනිස්යාගේ පර්චස් පහක ඉඩමකට රුපියල් වටිනාකම රුපියල් ලක්ෂයක අඩු ඉඩමකට මේ කොළඹට ඇවිල්ලා නඩුවක් කියන එක කොච්චර යුක්ති සහගතද අයුක්ති සහගතද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණය තමයි මේ ලාල්කාන්ත සහෝදරයා කියන්නේ. ඒක නිසා මේක මේ බීතියක් ඇති කරනවත් මේක මේ නීතිඥ සමාජයේ නොදන්න කාරණයක්වත් මේක ඇත්තටම ලා මේ හර්ෂණ කිව්වා වගේ මේකට මැඩියෙම මැදිහත් වුණේ නීතිඥයෝ. අපේ අජිත් පෙරේරා මහත්මයාම සෑහෙන උඩදාගෙන මේක මේ මේ බෝලේට ගැහුවා. ඔහු නොදන්න කාරණයක් නෙමෙයි. ඔහු නීතිඥයෙක්, ඔහු ඉතාම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් වගේම ඔහු නීති මේ නීති උපදේශකවරේ කොහොම නීති ලෙක්චරර් කෙනෙක්. ඔහු මේ සියල්ල දැනගෙන ඔහු මේ විකෘති ඇති කරේ. ඒක නිසා මේකට බය වෙන්න ඕන කාරණයක් නැහැ මෙතන. මේක කවුරුවත් නොදැන කවුරුවත් මේ අසත්භාවයෙන් මේ කියපු දේ මාර භයානකයි කියලා විශ්වාස කරලා කරපු කතාවක් නෙමෙයි. මේක මේ වෙලාවේ තියෙන දේශපාලනයේ ජාතික ජනබලවේගයේ ඉන්න ස්ථානය දැනගෙන අවබෝධයෙන් අන්න ඒ ස්ථානයෙන් ජාතික ජනබලවේගය පල්ලෙහාට දාන්න කරපු කුමන්ත්‍රණයක්.